බටහිර ඉන්දිය කොදෙව් දූපත් වීදී සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්මට නියමිත 2024 පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලිය සඳහා පැපුවා නියුගිනියාවද සුදුසුකම් ලබාගෙන තිබෙනවා ඒ මේ දිනවල පැපුවා නියුගිනියාවේදී පැවැත්ෙන නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථානයේ තහවුරු කර ගැනීම සමගයි අද පැවති තරගයකදී ඔවුන් හමුවේ පිලිපීනය ලකුණු 100කින් පරාජයට පත් වූ අතර ඒ අනුව ජපානය සහ වනවාටු යන රටවල්ද ක්‍රීඩා කරන නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ පැපුවා නියුගිනියාව තහවුරු කර ගැනීමට සමත් වුණා ඔවුන් මෙම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම ජය ගැනීමට සමත් වුණා ඒ අනුව රටවල් 20ක් ක්‍රීඩා කිරීමට නියමිත 2024 පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ වන විට රටවල් 15ක් සුදුසුකම් ලබා අවසන් ඇමරිකාව සහ කොදෙව්වන් ලබන වසරේ පැවැතෙන 2020 ලෝක කුසලාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගත්තේ ඔවුන් තරගාවලියේ සත්කාරක රටවල් බැවින් 2022 පන්දුවර 2020 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන් පසු වූ රටවල් 8ක් වන ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාවද 2024 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. එම තරගාවලියට සුදුසුකම් ලැබූ අනෙක් රටවල් දෙක වන්නේ ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශයයි. ඊයේ දිනේදී අයර්ලන්තය සහ ස්කොට්ලන්තයේද 2020 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහා ආසියානු අප්‍රිකා සහ ඇමරිකානු කලාප වලින් තවත් රටවල් පහක් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි මේ අතර ඊයේ දිනේදී පාකිස්තානයේ හමුවේ දරුණු ටෙස්ට් පරාජයකින් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ක්‍රීඩාව යනු ජය පරාජය දෙකම හමුවන තැනක් බවයි අපිටත් තරග පෙරදෙද්දී දුකයි කාටත් වඩා ඒ ක්‍රීඩකයන්ට දැනෙනවා මැදට ගිහින් සෙල්ලම් කරන්නේ අපි තරග දෙනනවා පරදිනවා ඒක පොදු ලක්ෂණයක් රටේ ප්‍රශ්න තියෙනවා මේක පරාජය වුණා කියලා අපි ඔළුව බිම දාලා ඉන්න ඕනේ නැහැ තවද මෙම හමුවේදී තරගාවලිය පරාජයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රතිකරුවන් වෙත වැඩි වගකීමක් පැරෙන බවද කී දෙමුත් පන්දු රකින්නන් වෙතින් තීරණාත්මක උඩ පන්දු කිහිපයක් ගෙනෙහි යාමද හේතු වූ බව සඳහන් කළා මීට අමතරව වේගපන්දු යවන්නන් වෙතින් ප්‍රමාණවත් සහයක් නොලැබුණු බවද ඔහු පිළිගත්තා. පීඩණය දෙන්න ඕන වෙලාවට අපේ වේගපන්දු යවන්නන් පීඩණය දුන්නේ නැහැ. පන්දුව පරණ වුණාම විශේෂයෙන් මේක දැක්කා. රිවර්ස් ස්විම් වැටුනේම නැහැ. පාකිස්තාන වේගපන්දු යවන්නන් තමන්ගේ දඟපන්දු යවන්නන් වෙත ලබා දුන් සහයෝගයේද මෙහිදී ශ්‍රී ලංකා නායකයා අගය කළා. ලෝකටේ සුරතාවලියේ පළමු තරග දෙකම පරාජයට පත් වූවත් ඉතිර තරග ජයග්‍රහණය කරමින් අවසන් තරගයට පිවිසීම පිළිබඳව සැලසුම් සකස් කළ යුතු බවද දිමුත් මෙහිදී පවසා සිටියා. තවද පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් රසාම් ශ්‍රී ලංකා නවක වේගපන්දු යවන ක්‍රීඩක දිල්සාන් මදුසංක පිළිබඳ අපූරු අනාවැකිය පළ කළා. නව තරුණ වේගපන්දු යවන්නේ කිටියා මට ඔහුගේ නම හරියටම මතක නැහැ. ඔහු අමත් වේගපන්දු යවන්නේ මං හිතනවා ඔහු ඉතාමත්ම හොඳ පන්දු යවන්නේ. තවමත් ඔහු තරුණයි. ඔහු ඉදිරියට ක්‍රීඩා කරන විට ඔහු ප්‍රබල වේග පන්දු යවන්නෙක් වේවි. යනුවෙන් බබර් අසම් තම අදහස් පළ කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.